Hi guys, ඉතින් ඔන්න අද අපි ඇවිල්ලා ඉන්නේ නුවර පැත්තට. ඉතින් මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරනකොට පෙබරවාරි 9 වෙනිදා. මට එඩිට් කරගන්න වෙලාවක් තිබ්බේ නැහැ. ඉතින් ඒක නිසා තමයි ටිකක් පරක්කු වුනේ. නැන්ද ලංකාවට ආවහම පළවෙනිම ට්‍රිප් එක දාගෙන තිබුණේ නුවර යන්න. මේ ගමනට සම්පූර්ණයෙන් 20 දෙනෙක් විතර හිටියා. ඉතින් ඒක නිසා අපි ආවේ පොඩි බස් එකක. උදේම අපි ගියේ දළදා මාලිගාවට. උදේ 7:30 විතර වගේ. ඉතින් දළදා මාලිගාව ඇතුලේ ෆොටෝ වීඩියෝ ගන්න දෙන්නේ නැහැ. ඒක නිසා අපි ඒවා ගන්න ගියෙත් නැහැ. ශ්‍රී ලාංකික බෞද්ධයෝ හැටියට අපි ඒ තැන්වලට ගිහිල්ලා ඒ තැන්වල එපා කියලා තියෙන දේවල් කරන්න යන හොඳ නැහැ. අපි ආදර්ශමත් වෙන්න ඕනේ තව කෙනෙක්ට. ඊට පස්සේ අපි ගියා උදේට කන්න. කාලා හැම අපි කෙලින්ම ආවේ නෙල්ලිගලට. නෙල්ලිගල ගැන අහලා තිබුණට අපි කවදාවත් ගිහිල්ලා තිබ්බේ නැහැ. මේක නමින් නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය. තියෙන්නේ බොරු තලාව කියන ගමේ නුවර දිස්ත්‍රික්කයේ. Google Map එක යූස් කරලත් ඔයාලට මේ තැන හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් නුවරට ඇවිල්ලා ගන්නෝරුව මුරුතලාව පාරේ මුරුතලාවට ගිහිල්ලා මුරුතලාවෙන් කුඩාගම තේ ෆැක්ටරිය පාරේ හරවලා ඒක දිගේ කෙලින්ම ගිහිල්ලා නෙල්ලිගල පාරට දාන්න ඕනේ. ඉතින් ඒ පාරේ කෙලින්ම ගිහාම ඔයාලට නෙල්ලිගල පන්සල හොයාගන්න පුළුවන්. මේ පන්සල හදලා තියෙන්නේ පර්වතයක් මුදුනේ. ඒක නිසා පාකින් එකේ වාහනේ නැවැත්තුවාම අපිට කිලින්ම උඩහට තමයි ඇවිදගෙන යන්න තියෙන්නේ. ඉතින් වයසක අය ඇවිදින්න බැරි අය ඉන්නව නම් එයාලට වීල් චෙයා යූස් කරලා උඩහට යන්න පුළුවන් විදිහට පාර හදලා තියෙනවා. උඩට යන්න යන්න වටපිටාව හරිම ලස්සන ලොකේෂන් එකක තමයි ඉතින් මේ පන්සල නිර්මාණය කරලා තියෙන්නේ. ගොඩක් අය පන්සලට යන අතරතුර පඩිපෙළේ ෆොටෝස් ගන්නවා, වීඩියෝ කරනවා. ඉතින් අපිත් කරපු වැඩේ අපිටත් මතක තියාගන්න පුළුවන් විදිහේ වීඩියෝස්, ෆොටෝස් අරන් තියාගත්තා. අති ගෞරවනීය පුත්‍ර කුමර ධම්මරතන අපේ නායක හාමුදුරුවන් වහන්සේගේ අදහසකට ශ්‍රී ලංකා යුද හමුදාවත් සහ සම්බන්ධ කරගෙන සැදැහැවත් ප්‍රතිමතුන්ගේ අනුග්‍රහයෙන් ඒ වගේම කැපවීමෙන් උනන්දුවෙන් සහ උත්සාහයෙන් 2015 වර්ෂයේ නිර්මාණය කිරීමට පටන්ගත් නෙල්ලිගල රජ මහ විහාරය 2020 වර්ෂයේ දෙසැම්බර් 29 වෙනි උඳුවප් පොහොය දින මහ ජනතාවට වන්දනාමාන කිරීමට අති උත්කර්ෂවත් ලෙස බුදු සසුනට පූජා කරන ලදී. අපි ඇවිල්ලා තියෙන හොඳම වෙලාව හරියද නෙල්ලිගල? දැන් වෙලාව හරියටම 12:20යි. මේ කකුලෙන් පිච්චලා ගන්න දෙන්න. කලුවෙලා පිච්චලා ගන්න. අපි හැම එක නිසා cool drinks බොන්න. cool drinks මෙතන තියෙන්නේ මෙතන විතරයි. මොනවාද mix fruit තියෙනවා, අලිගැට පේර තියෙනවා, දියුල් තියෙනවා. ඉතින් වීගන යන්න පුළුවන් විදිහට mix fruit ගත්තා. තව අලි පේර දෙකක් ගත්තනේ. අලි පේර අපි ගත්තා. තෙල්ලම් බඩු වල මේවා තියෙනවා, අයිස්ක්‍රීම් තියෙනවා, පාකින් ඒරියා එක ලොකුට තියෙනවා. මේ ටික මේ විදිහ තමයි. දෙවුල් එකයි අලි පේරේ.
දිව්ගත්තද? අර අර ආච්චිට බාප්පට එච්ච එකක් ගෙනියන්න. අන ගන්න. ඔයත් මේක ගලත්තේ. මේ රහයි මේකට අයිසුත් දාලා තියෙනවා හරිද? 150යි. ඒ කොළඹ නෑනේ මෙහෙම. 150යි. ස්ක්‍රීම් දාලා රහයි. මික්ස් ෆෘට් නේ. මොනවද? කිසෙල්. කිසෙල් අන්නාසි අඹ ඒ ඔක්කොම රහ තියෙනවා. හොඳයි ඈ. ඔයාලා නෙල්ලිගලාවත් බොන්න. රහයි. නැන්ද බොනවා. යනවා සඳගිරි සෑය වඳින්න. සඳගිරි සෑය වඳින්න බස් එක පාක් එකේ දාලා මීටර් 400 උඩහට යන්න ඕනේ. තේවත්තක් මැද්දෙන් ලස්සන පාරක් තියෙනවා පොඩි යන්න තියෙන. හරිම මේ ඇඟට හරිම මේ අර කූල් මේ පැත්ත මේ හරිම සීතලයි ලස්සනයි සීතලයි හරිම ලස්සන පාරක් තියෙනවා උඩහට යන්න. තව තැනක් තිබ්බා පඩිපෙල් එහා පැත්තේ එතනින් යන්න තියෙනවද නැද්ද කියන අපි දන්නේ නැහැ. ඒ නිසා අපි එතනින් නැග්ගේ නැහැ. මෙතනින් මීටර් 400ක් පාර තියෙනවා ඉස්සරහට. ඒකේ තමයි අපි දැන් කට්ටියත් එක්ක යන්නේ. මම ඉස්සරහට ආවා වීඩියෝ එක කරන්න ඕන නිසා. ඔයාලට පේන ඇති කට්ටිය පිටිපස්සෙන් එනවා. අර ඔක්කොමලා හිමීට පිටිපස්සෙන් එනගමන් ඉන්නේ. මම ඉස්සරහට ආවා වීඩියෝ එකක් ගන්න ඕන නිසා. මේ වැත්ත හරි ලස්සනයි. ඒක කැප්චර් කරගන්න ඕන නිසා මම ඉස්සරහට ආවා. ඉතින් අපි මට හඳන මහන්සි අපි උඩහට යා. උඩහට ගිහම ඔයාලට සඳගිරි සෑය පෙන්වන්න. අපි සඳගිරි සෑයට යන්න නෙමේ ආවේ ඇත්තටම මොනද දළදා මාලිගාවට ගිහිල්ලා ඊට පස්සේ නෙල්ලිගල ගිහිල්ලා පේරාදෙනිය පාක් එකටත් ගිහිල්ලා යන්න තමයි ආවේ. පේරාදෙනිය පාක් එකේ මේ දවස්වල මල් නැහැලු. ඔක්කොම කප්පාදු කරලා මේ ගස් විතරයි ගිහ තියෙන්නේ. අප්‍රේල් වලට තමයි ආයි සීසන් කියන මල් පිපෙන්නේ. ඒක නිසා ඉතින් අපි ඒ ගමන කැන්සල් කරලා අපි අර මේ ෆ්‍රිඩ් මොනද ජ්‍යුස් බීව කඩේ අයියා කිව්වා අපිට සඳගිරි සෑයට යන්න කියලා. ආයි බලන්න තැන් මොනවද තියෙන කියලා වම්. ඒක නිසා අපි එහෙමම හපෝ බස් එක නූරට අරන් ඇවිල්ලා සඳගිරි සෑයට යන්න තමයි දැන් මේ ආවේ. ඉතින් මේ විදිහට තමයි වටේ ඔයාලට පේන්නේ. තව උඩහට ඔයාලට පේන ඇති මේ යන්න තව උඩටම තියෙනවා. තාම අනික් අය ආවේ නැහැ. යාලොක්කොල පල්ලෙහා ඔය විදිහට තමයි. ඉතින් අපි උඩට ගිහිල්ලා බලමු කොහොමද සඳගිරි සෑය තියෙන්නේ. Thank you.
නුවරට එනවා නම් අනිවාර්යෙන් ඇවිත් යන්න ඉන්න මොන තැනක් තමයි සඳකිරි සෑය කියලා කියන්නේ. ඉතින් නුවරට ආවට පස්සේ ඔයාලට Google Map එක පාවිච්චි කරලා මේ තැනට එන ලොකේෂන් එක බලා ගන්න පුළුවන් හරියටම. අතිපූජ්‍ය ගංගසිරිපුර ධම්මාලෝක අපේ නායක හාමුදුරන් වහන්සේගේ මූලිකත්වයෙන් 2017 වර්ෂයේදී තමයි මෙම පන්සල නිර්මාණය කරන්න පටන් අරගෙන තියෙන්නේ. ඊට පස්සේ 2021 මාර්තු මාසේ 28 වෙනිදා තමයි මහසෑයට කොත්පලන්දලා බුදුසසුන්ට පූජා කරලා තියෙන්නේ. ඉතින් සඳගිරි මහසෑය විශේෂත්වය තමයි අපිට ස්තූපය ඇතුළට ගිහින් තමයි වන්දනාමාන කරන්න තියෙන්නේ. අපි මේ පූජා කරන රිදී බෝපත්‍ර අපිට ආධාර මුදලක් ලබා දීලා ඒව ඉල්ල ගන්න පුළුවන්. මෙතන හරීම නිෂ්කලංකයි. හිතට පුදුම සතුටක් සහනයක් දැනෙනවා මෙතෙන්ට ආවහම. ඒක ඔයාලා ඇවිල්ලා මත් විඳින්න ඕනේ. ඉතින් වෙලාව යනවා තේරුණේ නෑ. අපි මෙතෙන්ට ඇවිල්ලා සෑහෙන වෙලා. අපි ආපහු බහිනකොට ෂෝට් කට් කෝගත්ත අපේ ෂෝට් කට් එකේ ඉන්න පල්ලට. හැබැයි ලොකු වැස්සක් අපිට මේ ලොකු වැස්සක් අපිට කරදර කරන්න හදනවා. අපි බලාපොරොත්තු වෙනවා අපි පල්ලෙහාට බහිනකම් අපිට මේ ලොකු වැස්ස කරදර කරන එකක් නැති වෙයි කියලා. සඳගිරි සෑය බලලා එහෙමම අපි ගෙදරින් පිටත් වුණා. ඉතින් මේ වෙනකොට වෙලාව 3ත් 5 වෙලා අපි තාම දවල්ට කාලා නැහැ. ඉතින් කඩු ගන්නා වෙන්නවත්තලා කාලා එහෙමම ගෙදර ආවා. ඔන්න ඔහම තමයි ඉතින් අපේ නුවර ගමන අපි ඉවර කරේ. අපි හිතුවටත් වඩා හොඳට අපේ කාල කළමනාකරණේ තිබුණා. ඒක නිසා රෑ වෙන කලින් ගෙදර එන්නත් පුළුවන් වුණා. ඉතින් එහෙනම් අදට වීඩියෝ එක ඉවර කරන්නම්. මගේ වීඩියෝ බලන්න අද එකතු වෙච්ච කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් subscribe කරලා bell icon එකත් click කරලාම යන්න. ලයික් එකක් දාලා ෂෙයා පාරකුත් දාලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. ලස්සන වීඩියෝ එකක් අරගෙන ආයෙමත් එන්න මම ඔයාලව බලන්න. හැමෝටම ආදරෙයි.